ලංකා ක්‍රිකට් වලට විතරක් නෙමෙයි ක්‍රිකට් ඉතිහාසයේ මාපූර් මතකයන් රාශියක් ඉතිරි කරපු ක්‍රීඩකයෙක් තමයි ලසිත් මාලිංග කියන්නේ. මාලිංග තමන්ට මාවෙනික ශෛලියකින් පන්දුයවල ප්‍රතිවාදීන් අසරණ කරද්දී ඔහුගේ නම වගේම ශ්‍රී ලංකාවේ නමත් ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන තැනක ලියුණා. මාලිංග වගේ පන්දුයවන්නෙක් අපිට තව කාලෙකට බිහි වෙයි කියලා හිතන්න බැරි වුණත් මාලි වගේ පන්දුයවන් ක්‍රීඩකයෙක් මේ වෙද්දි ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායම නියෝජනය කරනවා. ඔහු තමයි නුවන් තුෂාර. නුවන්ට මේ වෙද්දි පටබැඳලා තියෙන නම තමයි පොඩි මාලි. පොඩි මාලි සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ ක්‍රිකට් අමතක කරලා වායු සමන යන්ත්‍ර අලුත් ඇඩියා පාට මාලාවක් හදාරමින් ඉද්දි ක්‍රිකට් පිටියට ආපු විදිය ගැන BBC එක කියලා තිබුණේ මෙහෙම කතාවක්. මාව දැකපු අම්බලංගොඩ අයියා කෙනෙක් මට අනුෂ සමරනායක සර්ගේ අංකය දීලා මට කොළඹ එන්න කිව්වා. මම කොළඹවම මට අනුෂ සර් පන්දු යවන්න කිව්වා. මං දාගෙන හිටියේ සාමාන්‍ය සපත්තු දෙකක්. ටර්ෆ් විකට් එකක බූට් සපත්තු දාන්න ඕන කියලාවත් මම දන්නේ නැහැ. මං පන්දු දාපුවම මාව එතනම වැටුණා. ඊට පස්සේ මට එතෙන්දීම බූට් සපත්තු දෙකක් දුන්නා. මාලිංග කියන පන්දු යවන්න වගේ පන්දු යවන්න යොමු වීම පිටිපස්සේ තියෙනෙත් හරි අපූරු කතාවක්. ඉස්සර අපේ ගමේ සැහැල්ලු පන්දු කණ්ඩායමට ලොකු කට්ටිය අපිව ගන්නෙ නැහැ. ඉතින් මම පිට්ටනිය තනියම විකට් කූරක් රඳවගෙන පන්දු යවන්න ගත්තා. හයියෙන් බෝල දාන්න ඕනුණා. සැහැල්ලු පන්දුවෙන් යෝක පන්දු යවන්න ගත්තා. ඒ උත්සාහය නිසා අත පැත්තෙන් ගියා. හයියෙන් දාන්න පටන් ගත්තට පස්සේ තමයි මාලිංග අයියා වගේ දාන්න පටන් ගත්තේ. මේ විදිහට මාලිංගගේ ඉරියව්වට ඉබේ යොමු වන නුවන් මේ වෙද්දි මාලිංග කියන ලෝක පූජිත පන්දු යවන්නගෙන් ගුරුහරුකම් ගන්නත් වාසනාවන්ත වෙලා. මම අපු දවසේ මාලිංග අයියා කතා කළා. ගම හැව්වා. අපේ පැත්තෙනි කිව්වා. එයා ගොඩක් දේවල් මට කියලා දුන්නා. හෙමින් බෝල යවන විදිය ගැන කියලා දුන්නෙත් එයා තමයි. මාලිංග කියන ක්‍රීඩකයා ක්‍රීඩාලෝලින්ට ලේසියෙන් අමතක වෙන එකක් නෑ. ඒ අපූර්ව ක්‍රීඩකයා වගේ පන්දු යවන තව ක්‍රීඩකෙක් හදාගන්න තියෙනවා නම් ඒක අපේ ක්‍රිකට් වලට ලොකු වාසියක් වෙයි කියලා තමයි වර්තමාන නැගීන කණ්ඩායමේ පුහුණුකරු චමින්ද වාස් කියලා තිබුණේ. නුවන්ට ලසිත් මාලිංගට සමාන ඉරියව්වක් තියෙන්නේ. ඒ වගේ ක්‍රීඩකයෝ හරි අඩුයි. ඒ වගේ අයව වෙනස් කරන්න හදන්න හොඳ නැහැ. ඔහුව හොඳින් බලාගත්තොත් අපිට ලසිත් මාලිංග වගේ ක්‍රීඩකෙක් ඉදිරියේ හදාගන්න පුළුවන්. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.